රංගන ශිල්පිනී නෙහාරා පීරිස් පළවෙනි දරුවා බිහි කරන ලෑස්තියෙන් ඉන්න බව පහුගිය දවස්වල පත්තර වාර්තා කරලා තිබුණා. ඒ අස්සේ නෙහාරා සහ මේනක පටන්ගත් බිස්නස් එකක් විදිහට නෙහාරා ඩාන්සින් ස්ටුඩියෝ එක ඒගොල්ලෝ දියුණු කරගෙන යනවා. නෙහාරා අවුරුදු 12කට කලින් ටෙලි ඩ්‍රාමා ෆීල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු ගාණක් රංගපෑවට පස්සේ එකපාරම මේනක එක්ක ඇමරිකාවට ගියා. මේනක බිස්නස් ඉගෙන ගත්තලු. නෙහාරා ඉගෙන ගන්න අතර ප්‍රී ස්කූල් එකක ඉගෙනවලු. ලංකාවේ ජනප්‍රියම නිලියක් සහ නළුවෙක් එහෙම වෙන එක ඇතුලේ මාර කතාවක් තියෙනවා. ඒ තනුන්ගේ කුණු හොයන කණ්ණාඩි දෙක ගලවලා පැත්තකින් තියලා පොඩ්ඩක් විචාරශීලී වෙලා තමයි ඒ ගැන කල්පනා කරන්න ඕනේ. ඒ නිසා මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ නෙහාරා ගැන ගොසිප් ටිකක් අද බාන්න නෙමෙයි. ඇත්තටම ලංකාවේ පොප් කල්චර් එකේ හරි වැදගත් චරිතයක් විදිහට නෙහාරා සලකන්න වෙනවා. ලංකාවේ ටීවී සිනමාව ගැන වැදගත් දෙයක් නෙහාරාගේ කතාව ඊට පස්සේ තියෙනවා. එක කාලයක රෑ ටීවී එකක චැනල් මාරු කරන ඕන කෙනෙක්ට මොන චැනල් එක දැම්මත් නෙහාරා සහ මේනක හිටිය මතක ඇති. අවුරුදු කිහිපයක් නෙහාරා එහෙම හිටියට පස්සේ මිනිස්සුන්ටත් නෙහාරා සහ මේනක එපා වුණා. තවත් ඒ දෙන්නගම ටෙලි නාට්‍යයක්ද කියන තැනට අපිපත් වුණා. අපට එහෙම එපා වුණා නම් නෙහාරට කොහොම එපා වෙන්නේ නැද්ද? එයාම මීට කලින් ඉන්ටර්විව් වල කියලා තියෙනවා ෆීල්ඩ් එකේ සමහර වෙච්ච දේවල් සහ ටයිට් ෂෙඩියුල් එක එක්ක ලොකු එපාවීමක් Tamanට සිද්ධ වුණා කියලා. ලංකාවේ ටෙලි ඩ්‍රාමා වල ලොකු අවුලක් මේකෙන් පේනවා. එක නාට්‍යයක් හිට් වෙද්දී ඒකේ ඉන්න නිලිය හැම මගුලටම දාන්න පටන් ගන්නවා. ඉල්ලන ගානක් දීලා. හැමෝම හිතන්නේ අහවල් නාට්‍ය හිට් වුණාම ඒකේ තියෙන මොකක් හරි දෙයක් කොපි කරලා අලුත් එකක් හදන්න. එක්කෝ ඒකේ ඉන්න නළු නිලිය නැත්නම් ඒකේ ඉන්න මොකක් හරි විහිළුකාර චරිතයක්. පොඩි ළමයි නිසා මිනිස්සු බලනවා නම් යම් නාට්‍යයක්. ඔන්න ළමයි නාට්‍ය ගොඩක් එනවා ළමයි දාපු නාට්‍ය. විහිළුකාර චරිතයක් හිටුණොත් ඒ වගේ චරිත 10ක් විතර දානවා. ඒ වගේ මොකක් හරි ජනප්‍රිය දෙයක කොටසක් අරගෙන තමයි වැඩ කරන්න බලන්නේ. අනිත් එක මොකක් හරි හිට් වුණොත් අප්‍රිය වෙන තරමට ඒකම අදිනවා. සමහර ටෙලි නාට්‍ය හිට් වුණ නිසා මොනවා හරි කර කර තව අවුරුද්දක් දෙකක් අදින්න කියනවා. සමහර ටෙලි නළු නිළිය ඒවත් වුණම විනාය දාලා මේක අදිනවා. දෙවෙනිනෙම කියන්නේ මිනිසුන්ගේ මතකයේ හරිම ලස්සන මතකයක් විදිහට තියෙන්න ඕනි දෙයක්. ඒත් දැන් දෙවෙනිනෙම නවත්තන්නේ කවදද කියන තැනට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. දෙවෙනිනෙම අපි මහන්සි වෙලා නෙහාරා සහ මේනක වුණත් එහෙමයි. මේ දෙන්න නැති ටෙලි නාට්‍ය හොයන තැනට මිනිස්සු පත් වෙන තුරු ඒ දෙන්නම එපා කළා. ආය ආය පෙන්නුවා. අපට විතරක් නෙමෙයි එයාලටත් එපා වෙන්නේ නැති වැඩ කරලම. අපි හිතන විදිහට නෙහාරා වගේ අයත් මේ ප්‍රශ්නෙන් පීඩා විඳපු අය මිසක් ඒක ප්‍රශ්නට හේතුව නෙමෙයි. මේ ටෙලි නාට්‍ය ෆීල්ඩ් එකේ කිසි නිර්මාණශීලීත්වයක් නැති කාන්තාරයක් වගේ වෙලා තියෙනවා. අවුරුදු කිහිපයක්ම පිටරට ඉඳලා නෙහාරා සහ මේනක අද ඇවිල්ලා යම් ටෙලි නාට්‍යයක කිහිපයක ඒගොල්ලෝ රඟපායි. හේලි කියන ටෙලි නාට්‍ය නෙහාර කරපු චරිතය සාමාන්‍යයෙන් ඇය කලින් කරපු චරිත වගේ නෙමෙයි. වෙනසක් තියෙනවා. ඒත් අදටත් නෙහාරට අර මිනිස්සුන්ට එපා වෙච්ච ඒ ලක්ෂණයෙන් ගැලවෙන්න බැහැ. අපි මේක නෙහාරට තරහකට නෙමෙයි කියන්නේ. ඒකත් හරි විශේෂයි. නෙහාර පිටරට හිටපු කාලේ සෝෂල් මීඩියා පිටුවක්වත් කලේ නැහැ. එච්චරට ඈත් වෙලා හිටියේ. එහෙම ඉඳලත් ආපහු ආපු වුන් ගැන ආනේ නෙහාරගේ ටෙලි නාට්‍යයක් එන්නේ කවදද කියලා අපි පුල පුලා බලන් ඉන්න තත්ත්වයක් හැදුනේ නැහැ. ලොකු උනන්දුවක් හැදුනේ නැහැ. ඒත් නෙහාරා කියන හරිම ලස්සන තමන්ටම ආවේනික පෙනුමක් තිබ්බ කාන්තාවක්. අපි හරි ආසයි නෙහාරා දිහා බලන්න. එක කාලෙක අපි ඈව රසවින්දා. මේනක වුණත් එහෙමයි. මේ දෙන්න අපූර්වවට ගැලපෙන කපල් එකක්. උස මහත මේනක සහ පුංචි නෙහාරා හරි ලස්සනට ගැලපුණා තිරේදී. ඒ දෙන්න ඒ නිසා තමයි මුල්ම ටෙලි නාට්‍ය ඉඳලා අපි චුට්ටක් බලන්න ආස වුණේ. ඒ ආසාව තමයි අන්තිමේදී අපිට එපා වෙන තරමට ආය ආය ඇලව පෙන්නලා අපට එපා කළේ. අනිතක නෙහාරලට හොඳක් අහන්න උනෙත් නැහැ. ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා කමෙන්ට් වල පවා පෞද්ගලික කැලලක් අල්ලගෙන මේනකගේ පෞල් ජීවිතේ හරි මොකක් හරි අල්ලගෙන එයාලට බැනපු අය තමයි වැඩි. අපේ මිනිස්සු තිරේ ඉන්න නිලියන් නළුවන් වගේ අයට හොරෙන් ආදරය කරන ගමන් හොරෙන් එයාලගෙන හොයන ගමන් ප්‍රසිද්ධිය එයාලට බණින එක තමයි නිතර කරන්නේ. ඒක අපේ අය ආදරය පෙන්වන විදිහද කොහෙද? මේ වෙලාවේ අලුත් අදියරකට ජීවිතේ යන අපි ආදරය කරපු ආදරණීය නෙහාරා ලස්සන නෙහාරා සහ මේනක ගැන අපට නම් තියෙන්නේ ස්තුතිවන්ත හැඟීමක්. නෙහාරා දරුවා බිහි වුණාට පස්සේ රඟපාන බව ආය රඟපාන්න එන බව කියලා තියෙනවා ඉන්ටර්විව් වලදී. නිර්මාණශීලීත්වයේ අඩු අනුන්ගේ කොපි ගන්න ඒකාකාරී ෆීල්ඩ් එකක් නිසා දුක් විඳපු පීඩා විඳපු එයාලට ඒකනේ එයාලා දුක් විඳ කියන්නේ ජීවිතේ කන්නනතෝ දුක් විඳින්නේ නැහැ නමුත් පීඩාවක් විඳපු එයාලට අනාගතේ ෆීල්ඩ් එකේ අගතීන් වලින් මිදිලා වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.